ජනතාවගේ පරිවැඩි කරන්න බෑ කියනවා. හැබැයි තමන්ගේ හෙංචයියන්ට තනතුරු දීලා එයාගේ පරිවැඩි කර ගන්නවා. මහා බැංකුවේ සියලු දෙනාම අපිට පරිවැඩි කරන්න ඒගොල්ලෝ පරිවැඩි කර ගන්නවා. ඒ නිසා ජනතාවට ජීවත් වෙන්න බැරි නිසා තමයි මේ පරිවැඩි බිල්ල. ඒ නිසා මම හිතනවා ආණ්ඩුව කරන බොරුව ජනතාවට දෙලා තිබෙනවා. ජනතා මතය අනුව අලුත් ආණ්ඩුවක් හදලා ඒ අවශ්‍ය කරන අවස්ථාව ජනාධිපතිවරණයේදී ලබා දෙන්න ව්‍යවස්ථානුකූලව නියම වෙලා තියෙන දිනයක් කල් දාලා තවත් ආණ්ඩුව බලහත්කාරී ඉස්සරහට යන්න මේ උත්සාහ කරන්නේ. ඒ උත්සාහය පරාජය කරන්න ඕනේ. කවුරු හරි වැඩ වර්ජනය කළොත් ඒ අයට වැටුප් වැඩි කිරීමක් ලබා දෙනවා. මොකද ඒ අර රටට දුන්න පණිවිඩය. අපිට ප්‍රතිපත්තියක් නැහැ, වැටුප් ක්‍රමවේදයක් නැහැ. තර්ජනය කරොත් වැටුප් වැඩිවීම ලබා දෙනවා. තාර්කිකව හැමෝම දැන් පාරට බහැලා ඝෝෂණ වැඩ වර්ජන බලපෑම් කිරීම හරහා වැටුප් වැඩි කිරීම ඉල්ලනවා. නමුත් ආණ්ඩුව කළ යුත්තේ වැටුප් සමාලෝචන කමිටුවක් පත් කරලා සියලුම රාජ්‍ය සේවයේ වැටුප් ජීවන විදවන සරලන ආකාරය සකස් කිරීමයි. තාර්කික විදිහට වැටුප් වැඩි කිරීම නිසා වැඩ බිමක් වෙන්න ඕනි රට වැඩ වර්ජන බිමක් බවට පත් වෙලා තියෙනවා.